රමුක්කන මගේ ගම දනුස්කර මං ඉපදුනේ හල්පිටියේ රමුක්කන අවම බලේ භාවිතා කරා කියලා නේද කියන්නේ වෛද්‍යතුමනි නේමයි තෙල් මොහොතට හානියක් කරන්න ගියා සන්නස්කල ඔයා හිතනවා නම් සාසනය විනාශ කරලා නිරාගාමී මේක කරන්න ඔයා මහලු කොට කියයි මගේ සිංහල වචන වැරදි කියලා ඒකට වගේ කියන්නත් ඕන ඔයා ඔයයි මට සිංහල කියන්නේ දැන් වෛද්‍යතුමා කියනවා මේක අනිවාර්යෙන් දේශපාලන හස්තයක් මම ගෝඨාභයට පණට වැඩි ආදරය කරපු මිනිස්සෙක් දනුස්ක බලට කරපු දේවල් අපි හරි මගේ ගෙදර ආවොත් මං ලැජ්ජ වෙනවා ඔබගේ මගේ ගත්ත ෆොටෝ එකක් තියෙනවා එහෙම ෆොටෝ අරගෙන නෑ ඒ වගේ නෑ මම ඒක ඔබතුමාට එහෙම මම කතා කරන්න පුළුවන්ද බම්බුව තමයි දනුෂ්ක මගේ මම පණ වගේ මං ආදරය කර ගරු කරපු ස්වාධීන රූපවාහිනිය අවුරුදු 15ක් මම වැඩසටහන ඇයි ඔබතුමාගේ වැඩසටහන ස්වාධීන රූපවාහිනිය තහනම් කරන්නේ ඔබතුමාගේ දරුවා කවදාකවත් දැනුම් අහන්න තියන්න එපා සර් මම පොලිස් දෙපාර්තමේන්තුවේ නොමිලේ බෙහෙත් දෙන කෙනෙක් මම තිකන් වැඩක් නෑ කනක අපි ඕවා ගණන් ගන්න නෑ වාර දැක්කද නේද එයාගේ ෆෝන් එක තියාගෙන එයා යන්නේ මෙහෙම කරගෙන වෙඩි තියපන් ගහපන් ගහපන් කියාගෙන අපි මේ ගෙනාවේ මිනිමරුවද මේ ලේ පිපාසිතෝද උඹලට ලේ ඕන්න මගේ ලේ ටික බීපල් සජිත්ලට දැනෙන්නේ නැහැ අනුර කුමාරලා බලන්නේ මේකෙන් මිලිවා ගන්න මේකෙන් ඡන්ද වැඩි කර ගන්න සජිත්ලා බලන්නේ ඡන්ද වැඩි කර ගන්න රනිල්ලා බලන්නේ ඡන්ද වැඩි කර ගන්න මේ ගොබ්බෙහුන්ට ඇත්තටම දනුෂ්කා ඉතින් UNP කෙනෙක් නැත්නම් එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂ කෙනෙක් කියලා කියනෝනේ අර වෙඩි වෙදිච්ච පුද්ගලයා UNP පෙන්නන්නම් බැරි නාලිකාව සිරස හැබැයි අද අරගලේ පැත්තේ වැඩ කරන්නේ සිරස. මේ නාලිකා ගැන මම කතා කරන්නේ නැහැ මොකද උන් ඔක්කොම රෙද්ද උස්සනේ. මේ රටට ආදරය කරනවා නම් හැම එකම බහැපල්ලා මහපාරට. දැන් වෛද්‍යතුමනි එහෙම කිව්වම අපි දකිනවා මේ වෙද්දි හවසල හැම එකනම් පාරට බහිනවා පාරවල් වහනවා. අපේ සාමාන්‍ය මිනිස්සුන්ට නෙවෙයි මේ පීඩා වෙන්නේ. ඒක ඔබතුමා අනුමත කරනවා. උඹලා 225ම අපිට එපා. අපි අලුතෙන් පාරට බහැලා පාර වහනවා ටයර් පුච්චනවා සමහර කලාට බීලා සින්දු කියනවා මේකින් මේ තමන්ගේ ගමේ ඉන්න මිනිස්සුම නේද අසර වෙන්නේ අද මේ ශාසනය රැකිලා තියෙන්නේ ඒ භික්ෂුන් වහන්සේලා නිසා එහෙම නැතුව දේශපාල අර මොකෙද්ද හාමුදුරුවෙද්ද මෙච්චර කියවනවා මෙච්චර බයින ඔබතුමාගේ සලස්මක් තියනවාද එහෙම නැත්නම් තියනවා ඕන කුණු හරපයක් කියා ගන්න මිනිස්සුන්ට ශාසනයටවත් භික්ෂුවටවත් නිග්‍රහ කරොත් අපහාස කරොත් සන්නස්ගල වාගේ ඔය වවල తీර කොණ්ඩෙන් ඇදයන් දෙන්නේ මම ගෝඨාභය කියන නම ශ්‍රේෂ්ඨ නමක් ඒක යථාර්ථය කියවන්න ගියොත් පෞරුෂයක් උඩ නැගෙන නමක් ඒ නමට අපහාස කරන්න එපා ආයිබෝන් දනුෂ් ලොක්ස්පල්න හැමෝටම මම ආයිබෝන් කියලා ඔබතුමා පිළිගන්නවා බෑ මට ආයිබෝන් කියන්න බෑ දනුෂ් කියලා ඇයි දැන් දු සුබ දවසක් ඔබතුමා නෑ මේ මට ආයිබෝ වේවා කියන්න බෑනේ මෙරටේ මිනිසුන්ගේ ආයු වර්ධනය වෙන්න කියලා අපි බොරුවට මේ ඔක සම්ප්‍රදායක් කියලා ආයිබෝවන් කියලා මිනිසුන්ට එලෝ එලෝ වෙඩි තියලා මරණ රටක ආයිබෝවන් කියන්න පුළුවන්ද ඈ තකෝ මේ කැලෑ නීතිය රජ වෙලා තියෙන්නේ එහෙම වෙද්දි දනුෂ්ක මිනිස්සෙකුට බෑ දනුෂ්ක අවංකවම ඔයා පොඩ්ඩක් හිතන්නකෝ දනුෂ්ක රජයක් වුණාම යුද්ධකදීවත් පන්න පන්න වෙඩි තියන්නේ නැහැ දනුෂ්ක අන්න බන්නේ වැඩි දියන්නේ. අවම බලේ භාවිතා කරා කියලා නේද කියන්නේ වෛද්‍යතුමනි. නේමයි. තෙල් මොහොතට හානියක් කරන්න ගියා. මම දනුෂ්ක මගේ ආචාර්ය පුද කරන ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට සහ සිවිල් ආරක්ෂක නිලධාරීන්ට. මම එතන ඉන්නවා දනුෂ්ක. මගේ පොලිස්පතිතුමා ඇතුළු සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවට අපි ගරු කරනවා. හැබැයි මෙතන හැසිරුනේ දනුෂ්ක පුළු පොලිස් දෙපාර්තමේන්තුවම නෙමෙයි. මෙතන හිටිය දෙන්නේ තුන් දෙනෙක්ගේ ඌමනාවකට දේශපාලඥයන්ගෙන් උසු ගැන්වීමකට කටුකන බල්ලෝ ඉන්නවා ඒක ඕන දැනක ඉන්නවා ඒ කටුකන බල්ලෝ හින්දා මුළු පොලිස් දෙපාර්තමේන්තුව හොඳ කීර්තියක් ලබා ගන්නවා පොලිස් දෙපාර්තමේන්තුව අපි ගරු කරා අපේ අරගලයට මේ පොලිස් නිලධාරීන්ගෙන් සහයෝගය නෙමෙයි බාධාවක් උන්නේ අපි මහපාරේ ගියත් මේ නිලධාරීන් අවුවැස්ස නොබලා සේවය කරනවා අපේ ප්‍රශ්න හැම එකටම හොඳින් මැදිහත් වෙනවා දැන් අපි ගාලු මොදර ගියානේ දනුෂ්ක අපි ගිහිල්ලා උද්ඝෝෂණය කරන්න අපිට කවුරු පොලිස් නිලධාරියෙක් බැනලා ලෙව්වද ගැහුවද නෑ දනුෂ්ක අපි ඇත්ත ඇත්ත හැටි දකින්න ඕනේ ඔවුන් අපිත් එක්ක සුහදශීලීව වතුර බෝතලේ බීගෙන එයාලගේ රාජකාරිය යාල කරලා අපි අරගලේ අපි කරනවා එතකොට දනුෂ්ක ඔයා මේ මට කිව්වනේ දැන් මේ ආයිබෝන් කියලා අපි ආවේ ආයිබෝ වේවා මහරජාණනි කියලා කෙලෙව්වේ අපට ඈ අපට ආයිබෝ වේවා මහරජාණනි කියලා අපි ගෙනාවේ අද අපට ආයිබෝ වේවා කියලා නෙමෙයි දෙන්නේ මරණය තුවක්කු පෙන්නලා මරන්නේ දනුෂ්ක අවම බලය පාවිච්චි කරන්න අපි එතන නෑ කියන්නේ මොනවා හරි කැරල්ලක් මර්ධනය කරන්න ඕනේ දනුෂ්ක ඒව අපි එතන ඉන්නවා දනුෂ්ක අපේ රටේ නීතිය හැම එකක්ම මේ අවනීතිය කරන්න කියන්නේ නැහැ අපි
කඳුළු ගෑස් ගහන්න තිබුණ නැද්ද? බැටන් පහරයක් එල්ල කරන්න තිබුණානි. බැටන් බෝලෙන් ගහන්න තිබුණ ගහනවානි. අපිත් ඔය අරගල කරනකොට බැටන් බෝල් පාරවල් කාලා තියෙනවනි දනුෂ්ක. හරිද? බැටන් බෝල් පාරක් ගහන්න. ජලය ගහන්න තිබුණා. ජල ප්‍රහාරක. ගහල්. හරි අවම් බලේන දනියම් පල්ලේ හැට වෙඩි තියපන්කෝ. අවම් බලේ කියන එක. එහෙම නැතුව දැන් ඔයා හිතන්න මේ රටේ තුවක්කුවක් අරගෙන පොලිසිය දෙන්නේ කෙල්ලවනවා මේ අතුරු පාරක. අතුරු පාරක එලවගෙන ගිහලා පිටිපස්සට වෙඩි තියන්නේ. දෙයියනේ යුද්ධ කාලෙවත් ඔහොම කරේ නෑනේ. හරි ඒක මම දන්න විදියට අහලා තියෙන විදියට කියවලා තියෙන පොත්පත්වල දැනුම හැටියට පිටිපස්සෙන් වෙඩි තියන්නේ නෑ දනුෂ්ක. ඉස්සරහට වෙඩි තියන්නේ. මේවා රාජපක්ෂලා කරපු මිනී මරුම්. මේවට විරුද්ධව අපි ජාත්‍යන්තර අධිකරණයට අපි යනවා. දැන් අපි මහරජා බේරගත්තේ පුටුවට යන්න දෙන්නේ නැතුව අපිනේ. හැබැයි දැන් අපි මුංව පුටුව ඔක්කොටම අරින්න ඕනේ දනුෂ්ක. දැන් වෛද්‍යතුමා කියනවා මේක අනිවාර්යෙන් දේශපාලන හස්තයක් මෙතන. අනිවාර්යෙන් දේශපාලන හස්තයක්. එහෙම නැත්තම් තිබුණා මේ වෙනකොට ਉਹ අත්අඩංගු උඩරගෙන නිලධාරියාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න. අදටත් ඒක කරන්නේ නැහැ දනුෂ්ක. බැරි වෙලාව සාමාන්‍ය මිනිහේ පොල් ගෙඩියක් කඩලා පොස් ගෙඩියක් කඩලා මිනිහෙකුට පහර දුන්න පොලි ඔය නිලධාරියා මැදගෙන නැල්ල හොම්බටයක් යනලා කූඩුවට දාලා උසාවියට ඉදිරිපත් කරනවා මේවා කරලා. එතකොට මේ විලාවේ දනුෂ්ක රටේ පිනට අපේ නීතිඥ සංගමය නීතිඥ මහද්දුරු ඔවුන්ගේ යුතුයකම වුන් හරියට කරනවා. ගරු අධිකරණය හරියට කරනවා දනුෂ්ක. ඒ නිසා දැන් ගරු අධිකරණයේ දේශපාලනයට යටත් න්‍යාය දනුෂ්ක දැන් වුන් හරියට මේ අධිකරණේ වැඩ කරනවා. නීතිඥ මහත්තුරු සියල්ල මේක හරියට කරලා බහැලා ඉන්නේ. අපේ ස්තුතිය අපේ ආචාර්ය වුන්ට අපි පුද කරන්න ඕනි. අපේ ගෞරවය පුද කරන්න ඕනි. ඒ නිසා දනුෂ්ක හිතන්න එපා ඉස්සර මේ නීතියෙන් ක්‍රින්ගල යන්න පුළුවන් වුණා බල්ටි ගහන්න පුළුවන් වුණා කියලා. දැන් ඒව නැහැ. කොන්ද පණ දින ශ්‍රේෂ්ඨව එතෙන්ට පත් වෙලා තියෙනවා. ඔවුන්ගේ රාජකාරිය වුන් හරියට කරනවා. අපි ඒවට බාධා කරන්න ඕනෙත් නැහැ. අපි වගේ කතා කරන්න ඕනෙත් නෑ දනුෂ්ක. ඒව වැඩි වෙනවා. ඒ නිසා මේ කෑ රඹුක්කන මගේ ගම දනුෂ්ක. මං ඉපදුනේ හල්පිටියේ රඹුක්කන. මං ඉපදුනේ රෝහල රඹුක්කන රෝහලේ. මට කැක්කුමක් ඇති වුණා යකෝ මගේ ගමේ කුට මෙහෙම වුණා කිව්වහම. හතර දෙනෙක්නේ. තව කී දෙනෙකුට තුවාලද? ඒගොල්ල මුන් කියලා පොලිසිය 28 14කට තුවාල කියලා පෙන්වනවා. උන්ට ඇති තුවාලයක් නෑ දනුෂ්ක. ඒක බොරු. හැබැයි සමස්ත පොලිසියේ නිලධාරි මහත්තුරුනි ඔබතුමාලාට අපි ගරු කරනවා. මේ බයට එම නෙමෙයි කියන්නේ මම කියන්න දෙන දේ කියනවා මොකද මම දන්න උසස්ම නිලධාරීන් ඒ නිසා මාත් එක්ක ඒ වගේ කතා කරලා තියෙනවා මේ නිසා මේ කුප්පැයි මෙලෙච්ච බියගුළු මේ අපරාධය කරේ මම මේ අරගල කරුවෙක් පැත්තේ ඉඳලා මේ කතා කරන්නේ මගේ ගමේ මිනිස්සෙක් වෙනුවෙන් මම කතා කරන රටේ මිනිස්සෙක් වෙනුවෙන් කතා කරන්නේ මට ඌ මිනිමරුවේද කුඩුකාරයේද ගංජකාරයේද මට අදාළ නැහැ ජීවිතයක් එහෙනම් කුඩුකාරයෝ ගංජකාරයෝ මිනිමරුව මරලා දාන්න කියලා එහෙනම් මේ රටේ ඉන්න රාජපක්ෂලා මරලා දාන්න පුළුවන් පට්ට හොරුණියු උන් මේක ඔක්කොම හොරා කාලා දැන් බැරි වෙලාවත් මහින්ද මහත්තයෝ කවුරු හරි නාමල් හරි ඔයතුමාගේ දරුවෝ 3 දෙනෙක්ෙක් මැරුවොත් ඔබතුමා නිකන් ඉඳීද අවම්බලේ නෙමේ අවම්බල 10ක් පාවිච්චි කරලා උගේ ගෑවිච්ච එකත් මරලා දානවා මම මේ වගේ කීමෙන් කියන්නේ ඒ නිසා ඔබතුමාට දුක දැනෙන්න නම් ඔබතුමාගේ කවුරු හරි මැරෙන්න ඕනේ ඒ නිසා එදාට ඔබතුමාට දැනේ මේ මිනිහක් මරපු එක විපාකේ මේක බලය මේක වගකීම ගෝඨාභය රාජපක්ෂ ඔයත් අගමැති මහින්ද රාජපක්ෂත් නාමල් රාජපක්ෂත් යෝසිත රාජපක්ෂත් කනක හේරත් කියන රමුක්කන දිස්ත්‍රික්කයේ ආසන සංවිධායක මම හිතා නියෝජනය කරන කනක හේරත් බිලි පූජාවක් තියලා තමයි වැඩ බාරගත්තේ පළවෙනි අමාත්‍යංශේ කනක හේරත් ඔයාට මම මේ කියන්නේ ඔයා ශ්‍රේෂ්ඨයි නම් ඔයා පෙන්වන්න මුන්වත් අඩංගුට අරගෙන එහෙම නොවුනොත් මේක වගේ කියවුත්ත ඔයා ඒ නිසා ඔය ඇමතිකම් වැඩක් නැහැ කනක අපි ඕවා ගණන් ගන්න නැහැ ආයේ උඹලට මේ ගරු කියන්නෙත් නැහැ උඹලාගේ හොරුන්ට උඹලගේ ඇති මම දන්නවා මගේ ගේ තියෙන උඹගේ ඉස්සරහා ඒ නිසා මම ඕවා මගේ මම දන්නවනේ උන් ගෑස් අර පාර ලොකු කරන්න දුන්නේ නැති උන්නේ ගෑස් ටැංක් මේක කැඩෙනවා කියලා හරි මුන්ද මේ රට පාලනය කරන්නේ ඈ එතකොට මේ ජාතික අපරාධය කරපු එවුන්ට ඒ පොලිස් නිලධාරියන්ට දැඩි දඬුවම් දෙන්න ඕනේ දරුණු පිළිකා හැදිලා ඔබලාගේ දරුවෝ මහපාරේ හිඟා කණ්ඩ වෙනවා පිළිකාවල් හැදිලා
මේ අපරාධය කරපු පොලිස් නිලධාරීන්ට මොම් පොලිස් නිලධාරීන්ද මේ කවදාකවත් පොලිස් නිලධාරියෙක් මේ වගේ අපරාධයක් කරන්නේ නැහැ දනුෂ්ක මම ඒක දන්නවා මේ රටේ මම පොලිස් දෙපාර්තමේන්තු නොමිලි බෙහෙත් දෙන කෙනෙක් මයි ගාඩ් විශාල පිරිසක් එනවා මේක බලනවා නේද මම කවදාකවත් එයාලට සල්ලි ගන්න නැහැ හරිද මට විශේෂ මේ සැලකිලිත් නැහැ මට ඒක අවශ්‍යත් නැහැ එනිසා පොලිසිය කියන්නේ මහජන සාමය ආරක්ෂා කරන නිලධාරියා හරි ඉතින් ඒක නිසා ඕකෙත් ඉන්නවා මං කියනවානේ කටුකන බල්ලෝ වාර දැක්කද නේද එයාගේ ෆෝන් එක තියාගෙන එයා යන්නේ මෙහෙම කරගෙන වෙඩි තියපන් ගහපන් ගහපන් කියාගෙන ඒ පොලිස් නිලධාරියා වීඩියෝ තියෙනවානේ එතකොට අර ගිහිල්ලා පාළු පාරක ඉඳලා වෙඩි තියනවා වෙඩි තියලා මරනවා රතුපස්සල වතුර ඉල්ලලා ගිය මිනිස්සු මරපු ආණ්ඩුවකට මේවා මරනවා කියන එක සිම්පල් ඒවත් යට ගියානේ වතුර ඉල්ලලා මේ ඉල්ලුවේ වතුර නෙමේ දනුෂ්ක කණ්ඩ ටික තෙල් ටික බෙහෙත් ටික ඉල්ලලා පෝලිං වල ගිය මිනිස්සු එතකොට නාමල් රාජපක්ෂ ඊය කියන පාර්ලිමේන්තුවේදී එතන හිටියලු ගිනි තියන්න කෙනෙක් මේවා හිටියා කියලා නාමල් මේ ඔයාගේ සෙල්ලම් ඉවරයි ඔයාව ඔයාට වෙන දේ ඔයාගේ දරුවන්ට වෙන දේ සබහාධර්මයෙන් දෙන්නේ උඹලා ඔක්කොටම මිනිසුන්ඩ ගහන්න බෑනේ උඹලා චණ්ඩිනි සබහාධර්මයෙන් උඹලට සාප වෙනවා නාමල් ඇත්තටම මම උඹ වැඩක් නෑ කියලා ඒගෙන උඹලට කරපු දේවල් අපි හරි මගේ ගෙදර ආවොත් මං ලැජ්ජ වෙනවා උඹගේ මගේ ගත්ත ෆොටෝ එකක් තියෙනවා මං ආයකට දැන් එහෙම ෆොටෝ අරගෙන නෑ ඒ වගේ නෑ මම ඒකයි ඔබතුමාට එහෙම මංගෝ කතා කරන්න පුළුවන්ද එච්චරමඩ වේදනාවක් ඔබතුමාට තියෙනවද මට තියෙනවා ඒ වේදනාව නැත්තේ නෑනේ මොකද මේ දෙයියනේ අපි මේ ගෙනාවේ මුකුන්ද ධනුෂ්ක අපි මේ ගෙනාවේ මිනිමරුවද මේ ලේ පිපාසිතෝද උඹලට ලේ ඕන නම් මගේ ලේ ටික බීපල් හරිද මේ අහිංසක මිනිස්සුන්ට මේ වගේ අපරාධ කරන්න එපා හැබැයි උඹලට ජීවිතේට තනියෙන් නම් පාර යන්න හිතන්නත් එපා මේ සාපේ වයිසේ කියන ඔබතුමා එහෙම කියන්න පුළුවන් ධනුෂ්ක මේ ධනුෂ්ක මම මිනිස්සේ ධනුෂ්ක මේ රටේ මිනිස්සු විඳින දුක මිනිස්සු මරනකොට යකෝ මුන් විපක්ෂයේ හිටියා නම් අද බලන්න තිබුණා කෙලිය එහෙනම් මුන් තාත්තලා පුතාලා බාප්පලා නෙන්නලා ඔක්කොම ඇවිල්ලා දෙයියනේ මල්ලයි යුද්ධයක් එහෙනම් හරිද වර වීඩියෝ කන්ෆරන්ස් තියලා මේක ජාත්‍යන්තර අධිකරණයට ගිනියන්න ඕනි ලංකාවේ තියෙන මානව හිංසන් උල්ලංඝනය කරලා මුළු ලෝකෙටම කියන්න ඕනි මුංග මිනි මරනවා මේ අපිට IMF එකේ ණය හම්බෙන්නේ නැහැ මේ වගේ මිනි මරුවන්ට මුං කරන්නේ සිංහලයා කියන එක නැත්තටම නැති කරලා දාන නැති කරලා දාලා අතු ගාලා දාලා මුංග යයි උගන්ඩාවට හරි කොහේ හරි ගිහිල්ලා මෙව වෙයි එනිසා උඹලා එමයි තන්න එපා මේකත් මං කවදාකවත් වෛර කරේ නැහැ ධර්මස්ක මම වේදනාවෙන් කතා කරන්නේ අනික අද ඔබතුමාට වැදගත් දවසක් අද තමයි මේ රෝහල රෝහල දවසේ හදිසිය මේ වගේ වැඩසටහන කරන්න සිද්ධ වුණා මම ඔයාලට එන්න කිව්වේ ධර්මස්ක මට නිින්දයක් නැහැ මට මටේ වීඩියෝ එක බලන බලන ගානක් පාසා ඊයේ නාමල් ප්‍රකාශ කරපු කතාව ඇහුවට පස්සේ වෛරය තමයි මේ රටේ මිනිසුන්ගේ ඇති වෙන්නේ මේ ඉහළ පැලැන්තිවල කට්ටියට වෛද්‍යතුමනි දැනෙන්නේ නැද්ද නැත්නම් නැද්ද මේ පණිවිඩ යන්නේ නැහැ මේක මේ සජිත්ලට දැනෙන්නේ නැහැ අනුර කුමාර්ලා බලන්නේ මේකෙන් බිලිවා ගන්න මේකෙන් ඡන්ද වැඩි කර ගන්න සජිත්ලා බලන්නේ ඡන්ද වැඩි කර ගන්න රනිල්ලා බලන්නේ ඡන්ද වැඩි කර ගන්න මේ ගොබ්බෙහුන්ට ඇත්තටම දනුෂ්ක අපි ආදරෙන් ගෙනාවා මේක ජනතා විමුක්ති පෙරමුණේ අරගෙන ඇද්ද වෛද්‍යතුමනි එහෙම ප්‍රකාශ කරනවා පිස්සුද ඔවුන්ට පුළුවන් අරගල කරන්න උම්මුගොන්ද ඈ උම්මිනි උනොත් මිනි මරුව ඉතින් UNP එකේ කෙනෙක් නැත්නම් එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂ කෙනෙක් කියලා කියනෝනේ අර වෙඩි වෙදිච්ච පුද්ගලයා UNP කෙනෙක් එහෙම ප්‍රබල සමාජිකයෙක් ඒ කියන්නේ UNP කෙන්ද රබුක්කන අරගල මෙහෙව්වේ ධනිෂ්ක හරි මම පොදු පිරිමුණේගේ දැන් මං හිට කාට හරි ගහුවොත් එහෙම මාව පොදු පිරිමුණේ කියලා හං අඩු ගහන එක වැරදිනේ දේශපාලන පක්ෂ හං අඩු ගහන එක වැරදි ධනිෂ්ක පුද්ගලයා හං අඩු ගහන්න පක්ෂක මිනිහෙකුට 69 ලක්ෂය ඡන්ද දුන්නා නේද 69 ලක්ෂ මිනි මරන්නේ නැද්ද එකෙක් හරි කුඩුකාරයෝ නැද්ද ගංජකාරයෝ නැද්ද ස්ත්‍රී දූෂකයෝ නැද්ද ඔකේ එතකොට එහෙම කරලා ගියාම ආව් පොහොට්ටුවේ ඒක වැරදිනේ ධනුෂ්ක එහෙම කියනවා නම් වැරදි එතකොට සජිත් බලයක් තියනවාද සජිත් කියන්නේ මොකෙක්ද මේ රටක් හදන්න පුළුවන් එකෙක්ද බෑ රණි මෙහෙමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාට මම ගරු කරන කෙනෙක් ඔහුගේ හොඳ දර්ශනයක් තිබුණා හැබැයි මම ඡන්ද දෙන්නේ මොකද කවදාකවත් බලේ ඉන්න බැරි මිනිහෙක් හරි බලේ ඉන්න බෑ මං ඡන්ද දෙන්නේ නැහැ මම අවංකවම ඇත්ත කියන මිනිස්සේ ධනුෂ්ක මම ගෝඨාභයට පණට වැඩි ආදරය කරපු මිනිස්සේ ධනුෂ්ක ඒ නිසයි මං ওই හාල්පාරුව හිරේ දහන්න ගියන්නේ එහෙම කරපු අපිට මේ අපේ ජනතාවට මෙහෙම කරා නම්
අනිත් උන්න කොහොම කරයිද දැන් ඔබතුමාට ඔයගේ ප්‍රකාශ කරන්න බය නැද්ද මේ වෙද්දි ඔබතුමාගේ නිදහස් නැත්තම් අර මාධ්‍යයේ තියෙන නිදහස පවා සීමා කරලා තියෙනවද මේ වෙද්දි මම ඇහුවට කමක් නැහැ නේ බම්බුව තමා දනුෂ්ක මගේ මම පණ වගේ මං ආදරය කර ගරු කරපු ස්වාධීන රූපවාහිනී අවුරුදු 15ක් මම වැඩසටහන ඇයි ඔබතුමාගේ වැඩසටහන ස්වාධීන රූපවාහිනී තහනම් කරන්නේ මට ඊයේ කතා කරලා කියනවා ඔබතුමාට මේක කියන්නේ කොහොමද මේ වැඩසටහන් ඔබතුමාගේ මේක පෙන්වන්න දෙපා කියලා කවුද අලුතනි රෝෂන් කට්ටිය එකතු වෙලා තීරණයක් ගත්තා කියලා මොකද හේතුව ඇයි මං අර ගෝල් ෆේස් එකේදී ගෝඨාභය ජේල් එකට යවන්න ඕනේ කිව්වා කියලා මං ගෝඨාභය ලඟට කතා කරන්න අයිතිය නැද්ද ඔබතුමාට නෑ මේ මේ රටේ මාධ්‍ය නිදහසක් නෑනේ මාධ්‍ය කොහෙද මාධ්‍ය නිදහසක් තියෙන්නේ දනුෂ්කා ඔයා මාධ්‍ය කරුවෙක් මේ රටේ සමස්ත මාධ්‍ය කරුවන්ට නිදහස දීලා තියෙනවා නම් මං හිතන්නේ අරගල කරන්න ඕනේ වුන් පෑන් පාරෙන් මේක විනාශ ඉවර කරනවා ඔයාලගේ එක වොයිස් කට් එකෙන් මේක නැති කරනවා මේ රටේ ජාතික රූපවාහිනිය ස්වාධීන රූප මම කරු මම ස්වාධීන රූපවාහිනියට කවුරුත් බයින්වන්න කැමති නැහැ අදටත් කැමති නැහැ මං මගේ ඇත්තටම තිබිරිගේ මං ඉපදුනේ ස්වාධීන රූපවාහිනිය මාධ්‍ය කරුවෙක් හැටියට මං අදටත් ඒකට බයින්නේ නැහැ වෛර කරන්නේ නැහැ ඔය නිලධාරියට අනි දයයිනි මං ඊට පස්සේ මීට ඇවිල්ලා මම මගේ දෙයට යනවා එතෙක් මම කිසිම නාලිකාවකට යන්නේ නැහැ ඔයාගෙකෙත් තව ඉතින් දෙක තුනක කරගෙන මං ඉන්නවා යන්න යන්න මට කතා කරත් මං යන්නේ නැහැ තමයි. ඒ කියන්නේ පුතුමා ලංකාවේ තියෙන සියලු මාධ්‍ය ආයතන ප්‍රතික්ෂේප කරනවද? මාධ්‍ය ආයතන මේ වෙද්දි තමන්ගේ වගකීම ඉටු කරන්නේ නැද්ද? දනුෂ්ක මම අරගලේ පැත්තෙන් හිටගත්තොත් මට පෙන්වන්න බැරි නාලිකාව සිරස. හැබැයි අද අරගලේ පැත්ත වැඩ කරන්නේ සිරස. හැබැයි අරගලේ පැත්තෙන් මං වුණ්ඩ මම ගරු කරනවා. වුන් පැය 24 නිදි නොලඹ රටට ඇත්ත ප්‍රකාශ කරනවා. හරි? මම අනිත්ේකට කැමති නැහැ. අනිත්ේකට කැමති නැහැ. ඒ නිසා අනිත් නාලිකා ගැන මම කතා කරන්නේ නැහැ මොකද උන් ඔක්කොම රෙද්ද උස්සනේ උන්. හරි මම ඒක කතා කරන්නේ නැහැ දනුෂ්ක. මෙන්න මේක විතරක් මතක තියාගන්නකො දනුෂ්ක අවංකව මේ රටට ආදරය කරනවා නම් හැම එකම බහැපල්ලා මහපාරට. දැන් වෛද්‍යතුමනි එහෙම කිව්වම අපි දගෙනවා මේ වෙද්දි හවසල හැම එකනම් පාරට බහිනවා පාරවල් වහනවා අපේ සාමාන්‍ය මිනිසුන්ට නෙවෙයි මේ පීඩා වෙන්නේ ඒක ඔබතුමා අනුමත කරනවද දනුෂ්ක මම ඒක අනුමත කරන්නේ නැහැ පාරට බහින්න කියන්නේ නිකන් නෙමේ දනුෂ්ක ඔය 225ම රැස් වෙන වෙලාවක් තියෙනනේ පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුවම වට කරලා මුම්ව නිවාස රැසිය දාන්න ඕනේ දාලා මම අවංකවම මම කියන්නේ අපේ රටට తాවකාලික හරි හමුදා පාලනයක් එන්න ඕනේ දනුෂ්ක කවුරු මට බැන්නත් මේකේ කුණු වර්පෙන් බැනලා කමෙන්ට්ස් දාන්න ඔය මම කියන්නේ తాවකාලික හරි හමුදා පාලනයක් අපට ඕනේ මේ රට හදා ගන්නකම් 2024 අපි ගියමු අපේ නායකයෝ අපි කලින් වීඩියෝ එකේ එහෙම කියලා තිබ්බා මම දැක්ක කමෙන්ට් දාලා තිබ්බා හමුදාවේ හිටියේ කෙනෙන්නේ අපි ගෙනල්ලා මේ විඳවන්න කියලා සෙක් නිමු දනුෂ්ක මේ වරදවා වටහා ගන්න එපා මෙයා හමුදාවේ යුද්ධ කාලේ පැනලා ගියා මානසික රෝගයක් තියෙනා කියලා අපි නෙමෙයි කියන්නේ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න කියන්නේ අපි කියන්නේ එයා තමයි කියන්නේ මේ මානසික රෝගයක් හින්දා ප්‍රතිකාර ගන්න රටේ කියලා හැබැයි මම ඔය පිස්සට ඡන්දේ දුන්නා දනුෂ්ක මම ඔය පිස්සා විසින් වැඩිලාල වැඩ කරා හරි එතකොට එහෙම කියන්නේ මම නෙමෙයි කමල් ගුණරත්න ආරක්ෂක ලේකම් කියන්නේ ඉතින් ඒක එතුමා බාර ගන්න හැබැයි ඔය හමුදාවේ ඉන්න මේ සවෙන්ද සිල්ලා ගැන මම කතා කරන්නේ නැහැ ඊට වඩා ප්‍රබලව ඉන්න ඊගාවට හමුදාපති වෙන්න එයාලට එන්න බැරි නේද මේ ගැප් එක මෙයා තියාගෙන ඉන්නේ ඒ කී දෙනෙක්ද විශ්වාස කරනවද මේ හමුදාපති වෙන්න බැරුව මේක ජාතික අපරාධයක් එහෙනම් මෙතන ප්‍රජාතන්ත්‍රවාදී නැහැනේ ඈ ඒකේ කාවත්තෙන් පවුදාට මේ රට හමුදාව අල්ලලා ඉවරයි දනුෂ්ක ප්‍රබලෙක් ඉන්නවා උන්ට එන්න දෙන්නේ නැහැ මුන් බලාගෙන ඉන්නේ හමුදාවේ හරිද ඒ ආවොත් දුක් විඳින්න වේ දනුෂ්ක මේ වගේ මිනි මරන්න නැහැ නේද එතකොට මේ වගේ පොලින් නැහැ නේ අපිට එතකොට හැම එකකටම හම්බ කරන්න වෙනවා හම්බ කරලා කන්න වෙනවා එතකොට මේ රට හැදේ ඒ නිසා ඔය හැමෝම දාලා දේ කමෙන්ට්ස් මේ හමුදාවේ අර කම එක එතන මෙතන හිටියා කියලා උන් ඔක්කොම දනුෂ්ක ගෝඨාභයගේ බැජ් එකේ කට්ටියනේ ඉන්නේ ඒකේ සෙට් එකේ ඉන්නේ ඔක්කොම එයාලට ඕන කට්ටිය දාගත්තා එයාලට ඕන විදියට අර මොකද්ද මේ රෝමේ ගිනි ගත්තත් මූවී hina ගහන්නේ උන් තමයි උඩ උනේ එහෙමද මේ දනුෂ්ක හමුදා නිලධාරියෙක් කියන්නේ පෞරුෂයක් තියෙන කොහොඳ කොන්දක් තියෙන අභිමානයක් තියෙන නිලධාරි. අදට මේක විවෘත කරන්න අද හමුදාවේ නිලධාරියා වන්නා. ඈ? ඉතින් අපි උන්ව ගරු කරනවානේ. අපේ දෙවිවරුනි හමුදාව කියන්නේ. හමුදාව නැත්නම් අද අපිට මහපාරේ යන්නද? නෑ. ත්‍රිවිධ හමුදාව. පොලිසියම සිවිල් ආරක්ෂක නැත්නම් මේ පස් දෙනාම එකතු වෙලානේ අපිව බේරගත්තේ. හරි අද ගම් වතුරක් ආව කවුද යන්නේ සුනාමියක් ආව කවුද යන්නේ නායක් ආව කවුද යන්නේ හමුදාවේ කොල්ල කෙල්ලෝ ඈ එතකොට මේ ඉන්නේ එක හාල්පාරුවෙක් දෙන්නෙක් මේ කරන වැඩින්ද අපි හමුදාවටම බැනලා වැඩක් නැහැ නේ ඈ සමස්ත හමුදාවම හොඳයි
හරි එක නිලධාරි බලේ රත් නිලධාරි පිස්සු කෙරෙනකොට අර අනිත් කට්ටිය මොනව කරන්නද හැබැයි ඉතින් එයාගේද හැමදාම ඉන්න බෑනේ තව උන අවුරුද්ද දෙකක් එන පෙන්ෂන් යන්න ඕනේනේ එතකොට එනවනේ අපේ වීරයෝ හමුදාවේ අනිත් කට්ටිය වෙනවනේ එතකොට අපි බලමු හරි මම ඇත්තටම ඔයා මොනවා කිව්වත් මගේ වීරයා සරත් පොන්සේ ඉතින් හමුදාවේ ඈ දේශපාලනෙත් නා බලු කුක්කේ දේශපාලන බලු කුක්කේ මයි හීරෝ මම ටී-ෂර්ට් ගාගෙන ඉන්නේ මයි හීරෝ ශ්‍රී ලංකා සරත් පොන්සේගා යුද්ධේ අදටත් එහෙමයි අද ඔහු නැත්තම් අපිට පාරේ යන්න බැහැ දනුෂ්ක ඔබතුමා වරද්දගත්ත මේ කුහක මඩගෝරු දේශපාලනයට ඇවිල්ලා මම දේශපාලක්ෂේ වශයෙන් ඔබතුමා කපා හරිනවා හරි ඒ වගේම දනුෂ්ක මේ වීඩියෝ එක කරන්න මම ඔයාලට එන්න කිව්වේ මේ රටේ අරගල හැම ගෙදරකම අරගල පෙන්වන්න නෑ දනුෂ්ක ඔය කෑ ගහන පාර්ලිමේන්තුවේ 225ම ඊයේ පෙරේද පාර්ලිමේන්තුව රැස් වුණානේ මේ හැමෝම බලන් කතා කරන විදිය එයාලාගේ ප්‍රතිරූපේ ගොඩනගා ගන්න විතරනේ එයාලා කතා කරන්නේ හැමෝම එක පැත්තකට කතා කරනවා ඌ කියනවා අනිත් පැත්ත දනුෂ්ක මේ වෙලාවෙවත් ඔය 225ට එකතු වෙන්න බැරි නම් ඔයා හිතනවාද මුන් ඔක්කොම අනිත් උන් ආව කියලා රට හදයි කියලා නෑ දනුෂ්ක ඒකෙන් වටහා ගන්නකොත් ජනතාව මේ 225ම බලයට එන්නනි හදන්නේ ඒ නිසා කරුණා කරලා උඹලා 225ම අපිට එපා අපි අලුත් පරපුරක් ගේමු අපි අලුත් විදියට යනකම් අවුරුද්දකට හරි මම කියන්නේ මේ රට හමුදාවට යන්න ඕන දැන් වෛද්‍යතුමනි මේ වෙද්දි හරි හමම් මේ අරගලයට උනත් හරි හමම් නායකත්වයක් නැතුව මිනිස්සු අතරමං වෙලා නෙවෙයිද මිනිස්සු හැන්දෑවට බීගෙන අපි දකින්න සමහරක් වෙලාවට බීලා පාරට බහිනවා මං හිතන්නේ මේ නොතේරුමකම හින්දාද තමන්ගේ පීඩාව තමන්ගේ දින පීඩනේ මුදාහරින්නද දන්නේ හවසට ගේලඟ පාරට බැහැලා පාර වහනවා ටයර් පුච්චනවා සමහරක් වෙලාවට බීලා සින්දු කියනවා මේකින් මේ තමන්ගේ ගමේ ඉන්න මිනිස්සුම නේද අසර වෙන්නේ මෙතන හරි හමම් නායකත්වයක් නැති ප්‍රශ්නෙත් තියෙන වෛද්‍යතුමනි ධනුෂ්ක අපේ පැරණි කියමනක් තියෙනවා හකුරු කණ්ඩත් නායකයෙක් ඕනේ කියලා हिमे හරි ඊට පස්සේ නාය හරි නායකත්වයක් දෙනවා එතන ඉන්න ප්‍රධානියා වලක්කාරනවා වලහරලා වතුර ගන්නවා තා බල්ලෙක් වෙන පැත්තක වලක්කාරනවා අර නායක බල්ලා ඒ වලින් වතුර බොන්න දෙන්නේ නැහැ මේ වලින් වතුර බොන්න දෙනවා හරිද අර බල්ලට ඇච්චා මොකද හිම කඩාගෙන වැටෙනවා ඒ බල්ලත් එක්ක මැරලා යනවා නමුත් අර බල්ලට හොඳ මොලයක් තියෙනවා ඒ බල්ලා හරියට වතුර බීලා අනිත් බල්ලොන්ට වතුර බොනකම් බලාගෙන ඉන්න පැත්තකට නායකත්වය කියන්නේ ඒකයි දැන් අපේ රටේ නැත්තේ නායකත්වය අපේ රටේ තියෙන්නේ बल बल तेनसा मे अरगल करुंड नायकत्व मेम अरगल कर जनता मैं सिस्टम अभी सिस्टम मेकटिया क्रमवेदी कटना मुखद ओयाल अरगल करना को मई गिदर पारने मे समस्त गिदर पारवे इतकोट कऊद निशांत भंडार शांत भंडार ने दर्वट चीज के विनायक मेरटे दर्वट चीज दिमे कैंदवी दुर्वाने इनकोट उब्बट पुलवाण मध्य अविले लुख प्रचार कर सापकर्मा इनसा पुलवाण उगेवटे हेमदाम स्ट्रईक मम्मी देशपालन पलिगंड दिमे उगे प्रकाश कर मम इन अदट धनुष्क बणिंड රටට මුං එකතු වෙලා හරි කමන්නේ මේ වෙලාවේ හොඳ දර්ශනයක් එක්ක ඵලයල්ලා ගිහිල්ලා හදපල්ලා මේ රට උඹලා හොරගම් කරලා සල්ලි දාපල්ලා තාල රට ගිනියපල්ලා රට ගිනිය උඹලා හරි කමන්නේ දනුෂ්ක දැන් වෙන කරන්න දෙයක් නැහැ නේ අපට එක්ක හමුදා වාර ගන්නෙත් නැත්තම් උඹලම එකතු වෙයල්ලා එකතු වෙලා මේ රට හදපල්ලාකෝ ටික කාලයකට හරි එතකොට ඡන්දයක් ආවම අපි තෝරගන්නම් මිනිස්සු දැන් මේ වෙලාවේ ඡන්දෙකට යන්නත් සල්ලි නැහැනේ කොලයක් අච්චු ගහ ගන්න සල්ලි නැහැනේ ඉතින් අපි ඡන්ද ඉල්ලන එක වැරදිනේ දැන් මේ වෙලාවේ අපි තේරුම් ගන්න බුද්ධියෙන් වැඩ කරන්න. එතකොට පුළුවන් නම් ඇමතිවරු 15ක් විතර දාපල්ලා. නියෝජ්‍ය ඇමතිවරුත් 15ක්වත් දාගන්න. මේ රාජ්‍ය නම් ඕනේ නැහැ ඉතින් ඒක. බොරුක 30කින් මේක ඵලයල්ලකෝ. ත්‍රස්තවාදීනි මෙලෙච්චලසේ ලෝයලෝ විදි තිබ්බේ අපේ හමුදාව කවදාකවත් එලෝයලෝ විදි තිබ්බේ නැහැ දනුෂ්ක. අපේ හමුදාව ශ්‍රේෂ්ඨ විදියට අර අපි කියනවානේ නම්බුකාර විදියට තමයි යුද්ධ ජයගත්. අපේ විරුවෝ හිටියේ. අපේ හිටියේ විරුවෝ. අද ඉන්නේ විරුවෝ. එනිසා විරුවෝ විරෝධාරය මේ ත්‍රස්තවාදියා විසින් මරලා දැම්මේ. එකයි කරේ. හෙට අනිද්දා හැබැයි ඉතින් මෙහෙමයි. අපිට නම් ඉතින් මොනවත් කරන්න හිතන්න එපා.
එහෙම ආවොත් ඉතින් යන්නේ නැහැ ධනුෂ්ක යවන්නේ නැහැ ඒකත් මතක තියාගන්න අපි තනියෙන් ඇවිල්ලා නැහැ මේ හිතාගෙන ඇති මේ අපි මේ වගේ කතා කරන්නේ තනියෙන් ඇවිල්ලා කියලා නෑ ධනුෂ්ක මම මේ වෙලාවේ ඇත්තටම ධනුෂ්ක කිසිම දෙයකට කිසිම රජේ මට ලෝකේ රටවල් 36ක මිනිස්සු ඉන්නවා මත් ප්‍රබලව ඉන්නවා මං තාම කියන්නේ නැහැ මේ රට සංසුන් සංසුන් සංසු අපිට පුළුවන් කොට නගා ගන්න කියලා හරි එතකොට අපිට දේවල් කරන්න පුළුවන් ධනුෂ්ක අපිට පුළුවන් ද හදිසියවත් වෛද්‍යතුමනි දැන් අපිට ඩොලර් නැති ප්‍රශ්නේ තියෙනවා රට වැටලා තියෙනවා ඔබතුමා ගාව හදිසියවත් කවුරු හරි කෙනෙක් ඇහුවොත් ඔබතුමා දැන් මෙච්චර කියවනවා මෙච්චර බයින ඔබතුමා ගාව සලස්මක් තියෙනවද එහෙමනම් තියෙනවා මේ රට ගොඩ ගන්න ඩොලර් ගේන්න සලස්මක් තියෙනවද මම සලස්මක් හදලා තියෙනවා ධනුෂ්ක මම ඒකට ලබන සතිය වීඩියෝ එකවත් එක්ක ඒ සලස්ම තමයි මම කරන්නේ වෙන කිසිම දෙයක් කරන්නේ නැහැ මට වෙන කිසිම දෙයක් කරලා වැඩක් නැහැ. ඒ සලස්ම කොහමද කියන එක තේරෙයි. එතකොට හිතන්න මම මෙතෙන්ට ආවිල්ලා කියන්නේ මොනවද කියන එක. මම කවුද කියන එක. හරි? එතකොට ඔයාලා තේරුම් ගන්න මම කවුද කියන එක. දැනට දන්නේ මේ දේශීය වේද මහත්තයෙක් හැටියට මගේ බෙහෙත් හදන එක, එහෙම නැත්නම් ණය තියලා උසාවි ගියා කියන එක. ඒවනේ එහෙම නිදන්නේ. එහෙම තමයි කට්ටිය දන්නේ මාව. හැබැයි පොලු තියලා කියලා කවුරුත් කියන්නේ නැහැ නේ මම පොලු තියන්නේ නැහැ දන්නවා. නයික වා ගන්න බැරුව මං හිර වෙලා ඉන්නේ. එහෙම හිර වෙලා ඉද්දි මේ වගේ ජාත්‍යන්තර මට්ටමේ රෝහලක් මං පටන් ගත්තා. මම විවෘත කරා. මිනිස්සු බෑ කියලා දෙයක් නැහැනේ. බෑ කියලා දෙයක් නැහැ. ඉතින් මේතෙන්ට මට ගොඩක් හයිය වුණා. පොලිසිය නිලධාරි මහත්තුරු ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරි මහත්තුරු මට ලොකු සහායක් වුණා. ඒ වගේම මට සහාය වුණා ආයුර්ද කොමසාරිස්තුමාල ආයුර්ද පාර මම හැමදාම බයින ආයුර්දෙට. ඒ වුණත් ඔහු මට මේ වෙලාවේ උදව් කරා මේ වෙකට. එතකොට මම ආන් එකයි කියන්නේ මගෙත් එක්ක හැමෝම ඉන්නවා ධනුෂ්ක. හැබැයි එකෙක් නැහැ. දේශපාලඥයෝ. මං එකෙක් මගේ හිතවතෙක්වත් මං දේශපාලින්ද ගෙන්න ගත්තේ නැහැ නේද? ආවේ නැහැ. ගෞරවනීය මහා සංඝරත්නය වැඩමෝ මම වැඩේ කරා. හරි? ත්‍රිවිධ හමුදාව ආවා. මේ අරගල යස්සේ මහා සංග්‍රහඥත් එක්තරා විදිහකට සමහරව බලපානවද නිකන් අර සංඝ ભેදේ ඇති කරලා පාප කර්ම කරගන්න අනිවාර්යෙන්ම මේ වෙලාවේ වෙන මේ වගේ කූට උපක්‍රමයක් දරන හැබැයි මම එකක් කියන මෙරට ඉන්නවා නිගණ්ඨනාත පුත්‍රගේ කට්ටියක් ඉන්නවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කට්ටියක් ඉන්නවා දෙවිදත්තගේ කට්ටියක් ඉන්නවා අපේ රටේ ඉන්නවා අර මේ කාලයක් හිටියා මේ හාමුදුරුවෝ නෙමෙයි යාලා සිවුරක් දාගෙන ඉන්නවා ඒ කාලේ තිබුණා අපේ රටේ ඊට පස්සේ තායිලන්තෙන් ඇවිල්ලානේ අපට උපසම්පදාව ලැබිලා අපි ගියේ එතකොට එහෙම කොටසක් ඉන්නවා එහෙම කොටසක් තමයි මට බයින්න කමක් නැහැ මම මේ ඇත්ත කතා දේශපාලනය කරන්නේ එයාලා පොහොට්ටුවේද සජබෙද පෙර මොකද ජීවිපේනේ ජීවිපේද මාලිමාවේද අදාළ නැහැ මට ඇයි දේශපාලනය කරන ඔය හැම ආමුදුරුවෙක්ම එක එකා බේරගන්න කතා කරන්නේ එක්කෝ දෙවිදත්තක එක්කෝ නිකන්න නාත පුත්‍රයෙක් නිහඬව ධර්මයේ රකින්න ධර්මයේ ගිනියන පන්සලේ සහ ආරණ්‍ය සේනාසල වනවාසී වැඩ සිටින තමන්ගේ නිවන සොයාගෙන යන්න භික්ෂුව. එයාලා භික්ෂුව. අපි සිව්පස්යෙන් උපස්ථාන කරනවා. භික්ෂුන් වහන්සේලා ඉන්නවා. අද මේ ශාසනය රැකිලා තියෙන්නේ ඒ භික්ෂුන් වහන්සේලා නිසා. එහෙම නැතුව දේශපාල අර මොකෙද්ද හාමුදුරුවෙක්ද? කතා කරලා තිබුණා කාටද ඇමතිකම නිසා එයා එකට විරුද්ධව නැගිට සිටිනවා මේ උද්ඝෝෂණය කරනවා කියලා. ඉතින් හාමුදුරුවෝ ඉන්නේ ඇමතිකම් මාරු කරන්න නෙමෙයි. මේ කරුණා කළා ඔය සීවර ගාලා හිඟා ගන්න. ඈ ඒ වගේම අරගල කරන හාමුදුරුවන්ටත් මම කියන්නේ වැඳලා අරගෙන වලට එන්න එපා හාමුදුරුවෝ. ඇයි අරගලට එන්නේ? ඔබ වහන්සේලා මහණ වුණේ නිවන් දකින්න. ඔබ වහන්සේලා අපට සලකන්නත් එපා. කවුරු හරි කියනවා නම් පන්සලේ ආධාර මහජනතාවට දෙන්න කියලා එහෙම නෑ. රජවරුත් ජීවන සියලු ශේෂද පන්සලට පූජා කරා. අපිත් පූජා කරනවා. ඒ නිසා මේ අර උපුල් සාන්ත සන්නස්ගල මම ගරු කරන මගේ සර් මම සිංහල දවසක් හරි ඉගෙන ගත්තා. ඒකට මම ඔබතුමාට ආචාර්ය කරනවා. හැබැයි සර් කියලා ඉවරයි දැන් සන්නස්ගල. සන්නස්ගල ඔයා හිතනවා නම් සාසනය විනාශ කරලා නිරාගාමී මේක කරන්න ඔයා මහලු කොට කියයි මගේ සිංහල වචන වැරදි කියලා. ඒකට වගේ කියන්නත් ඕන ඔයා. ඔයයි මට සිංහල ඉගෙනගන්න. හරි? එතකොට මට හරියට ඉගෙනුවේ නැහැ සිංහල. ඌ කරේ කුණුහරුපව කියන එක අපි තිනාවේ හිටියා අහගෙන හිටියා. ඉතින් ක්ලාස් යන්නේ කුණුහරුපහ. එතකොට සන්නස්ගල ඔයා කියනවා නම් මාලිගාව විකුණන්න ඕනි, චීවර දාරින්න ගහලලවන්න ඕනි. ඔයා ඉස්සල්ල හැදිලා ඉන්නකෝ. හරි? ඔයා මම දේශීය වෛද්‍ය විකරින්න ගංජා වලට ගරු කරනවා. මම බෙහෙත් හදනවා. මම ගංජා කණ්ඩ දෙන්නේ. ඔයා ගංජා ගහන එකෙක් නේ. එතකොට ඔයාගේ මොලේ කුරුවල් වෙලා. ඔයාගේ ස්නායු මැරලා තියෙන්නේ. ඒ නිසා ඔයා ඕන කුණුහරුපයක් කියාගන්න මිනිස්සුන්ට ශාසනයටවත් වික්ෂුවටවත් නිග්‍රහ කරොත් අපහාස කරොත්
සන්නස්ගල වාගේ ඔය වවල තිර කොණ්ඩෙන් ඇද යන්න දෙන්නේ මම වෙන කවුරුත් දෙන්නේ නැහැ ඔයා ඕන කුණු හරපයක් කරගන්න අපට අදාළ නැහැ බුද්ධ ශාසනයටවත් බුද්ධ චීවරයටවත් සංඝයා රටවත් අපහාස කරන්න එන්න නම් හිතන්න එපා එතන මම ඉන්නවා දනුෂ් හරි ඒ වගේම මේ අරගල මුවාවේ තමන්ගේ ආගම ප්‍රචාරය කරන්න හදනවා නම් එතනත් අපි ඉන්නවා දනුෂ් අපි අපේ ගමන අපි අවංකව අරගල කරමු එතන ಜಾති ભેද ආගම් ભેද කුල ભેද ඉවන්නේ මොකද්ද ඔබතුමාගේ අරමුණ එවන සමස්ත ජනතාවට තමන්ගේ ආගම තමන් අදහගෙන නිදහසේ නිවහල් ජීවිතයක් ගත කරන්න පුළුවන් රටක් හදන්න එච්චරයි මේ ඔක්කොම මේ බෞද්ධ වෙන්න එපා ඔක්කොම කතෝලිකෝ වෙන්න එපා ඔක්කොම ඉස්ලාම් වෙන්න එපා ඔක්කොම හින්දු වෙන්න එපා තමන්ගේ ආගම තමන් අදහගන්න අපි අනිත් ආගම් වලට අගෞරව කරන්න ඕනේ නැහැ එයාල ඕන දෙයක් කරගයි අපිට ඒවා වැඩකුත් නැහැ දනුෂ්ක අපි අපේ දේ රැක ගන්නකෝ හරි මට වැඩක් නැහැ නේ හාමුදුරු බුදියගෙන ඉන්න මොන ගෑනිද්ද කියලා හොයන්න මට වැඩක් නැහැ මට බුදිය ගත්තත් එකයි නැතත් එකයි මම වඳින්නේ බුදුහාමුදුරුවෝ බුද්ධ ශීවරයට මම යන්නේ බුද්ධ දර්ශනයෙන් පස්සේ මම බෞද්ධය තෙමේ මම බුද්ධ දර්ශනයෙන් පස්සේ යන තවම අපමල් රේණුක දෙයක්වත් වැඩහිච්ච නැති පුජ්‍යලේ බුද්ධ දර්ශනය ගැන තවම හොයනවා එතකොට හොයාගෙන යනකොට කෙක් ඇවිල්ලා කියනවා දලදා මාලිගාව මේ කවි කුරන්න ඕනේ මේ මහාමුදුරු මු අර හාමුදුරු නමක් මම හාමුදුරුන්ට ගරු කරන්නේත් නැහැ ඔය සංවාදයක් කරනවා මු ඒකේ ටියුෂන් කරන හාමුදුරුන්ට සිංහල කියලා දෙනවා අනේ සන්නස් කියලා සර් ඔයා හරියට ඉගෙනුවා නම් මට මෙහෙම වෙන්නේත් නැහැ ඈ මත් දෙනම මෙහෙම සිංහල මට බැරි ඉතින් ඒක ඔබ කියන්න තුන සන්නස් කියලානේ ඈ එතකොට ඔයා හරියට කරන්න එතකොට ඔයාට මට මුකුත් කියන්න බෑ සන්නස් කියලා මං ඔයාට මම වෙන දෙයකට තරහ නැහැ ඔයා ගහන්න මේ රාජපක්ෂලා කුණු වෙලා යනකම් ඔයා ගහන්න නැ බයයි ඔයා ජේවිපි කට ගහන්න නැ ඔයා ජේවිපි කාරේ ඔයා සජිබේ හිටියේ යුඑන්පී ගේ හිටියේ රනිල්ගේ මන් දන්නේ නැහැ ඉතින් ඒ සම්බන්ධයෙන් මං කියන්න යන්න මට අදාළ නැහැ නේ හරි එතකොට ඒ නිසා ඔයා ඔයාගේ ගමන ඔයා කරන් යන්න අපට අදාළ නැහැ හැබැයි බුද්ධ ශාසනයටවත් සිංහල ජාතියට ගහන්න සිංහලෝ නැහැ මේ රටේ ආ බුද්ධ ශාසනයට ගහන්න නම් එන්න එපා ඔය ආය බවලා තියෙන කෙහෙල් කොටෙන් අදන් එන්න ඉන්නේ මම ප්‍රසිද්ධියේ අදන් එනවා යන්නම එනවා තමයි දනුෂ්ක මේ රටේ සිංහලොන්ට කැක්කුමන්නේ මොකද ඉතිහාසයේ ඉඳලා රාවණ රජුරෝන්ගේ ඉඳලා පාවා දුන්නු જાතියක් රාවණ රජුරෝ මරන්න පාවා දුන්නේ මල්ලිනේ ඈ එතකොට කාශ්‍යප මුගලන් ඈ අයියා මල්ලි එතකොට අන්තිමේදී දුටු ගැමුණු තිස්ස කුමාරයා තරගත්තනේ මහා සංගරත්නේ බේරගත්තේ නැත්තම් අද තිස්සත් නැහැ ගැමුණුත් නැහැ හරි ඉතින් අපි ඒ වගේම තමයි තාත්තා මරලා පුතා රජ වෙච්ච රට අයියා මරලා එතකොට කතාවක් තියෙනවනේ අපි මේ සිංහයෙන් ඒක මන් දන්නේ නැහැ කොච්චර හරිද කියන්න මනක් කල්පිත වුණත් යන්න ජනප්‍රවාද යනවා සතෙකුට එක බුදිය ගත්ත කාන්තාවකට ජාතක වෙලා දරුවෝ ඉපදුනා එතකොට ඒ දරුවා අයියා ඉනංගි පැනලා ගිහිල්ලා දරුවෝ බිහි කරා එහෙමත් යනවා එතකොට අපි ඇවිල්ලා මුකුන්ද කියලා හිතා ගන්න ඊගාවට කියනවා විජේගෙන් පැවතගෙන මේ රටේ ගෑණියෙක් ඉන්න එපා ඒක හැබැයි විජේගෙන් ජාතක වෙච්ච උන් තමයි ඔය රාජපක්ෂලා සජිත්ලා අනුර කුමාරලා දේශපාලඥයෝ ඔක්කොම විජේගේ පැත්තේ උන්නි දරුවෝ අනාථ කරලා ගිහින් හරි ගෑනිට වද දීලා මේ රටේ කේලම් අහ ඌ කේලම් අහලානේ ඉතින් මේ දේශපාලඥයෝ කේලම් අහලානේ මේ රට කෙලෙව්වේ එතකොට ඒම කට්ටිය එතකොට මේ රට තවම රැකගෙන එන්නේ මම හිතන්නේ වලගම්බා රජුරුන්ගේ පැවත එන කට්ටියම වලගම්බා රජුරෝ තමයි මේ ශාසනයට විශාල මෙහෙවරක් කරලා තියෙන්නේ. එතකොට කවුරු හරි ගියා රුවන්වැලි සෑය හැදුවේ. රුවන්වැලි සෑය හදන්න සුටුගැමු රජුරෝ දායක වුණා. අපි ඒකට ගරු කරනවා. අපි නෑ කියන්නේ නෑ. නමුත් මම මිනිස්සෙක් වශයෙන් මගේ ප්‍රතිපත්තියක් වශයෙන් මම ආදරය කරන චරිතයක් වලගම්බා රජුරෝ. අද අපි දමුලෙන් විහාර සියල්ල හදලා මේ රට එක්සේ සත් කරා. කවුරු කතා කරන්නේ නෑ වලගම්බා රජුරෝ ගැන. මම එලාර රජුරුන්ටත් ගරු කරන කෙනෙක්. ඔයා දන්නවා. මේ රටේ රජ කෙනෙක් පාලකෙක් විසින් නිසි දඬුවම දුන්නු එකම රජා එලාර විතරයි. නීතිය ඉෂ්ට කරා එලාර රජුරෝන්ගේ පුතා තින් අස්ව කරත් යනකොට හැප්පිලා මැරුණ කාන්තාවක්. නඩු විභාග කරා ඒ විදියටම තමන්ගේ පුතා ඝාතනය කරන්න කිව්වා. අද ජනප්‍රවාදයේ යන්නේ මම දන්න විදියට ලේවැල්ලේ පිටියේ දෙවියෝ කියන්නේ එලාර රජුරෝගේ පුතා කියලා තමයි මම අහලා තියෙන විදිහ ඒක ඇත්තද බොරුද කියන එක මම දන්නේ නැහැ. සමා වෙන්න ඕනේ බොරු නම් ඇත්ත නම් ඉතින් ඒ පස්සේ යන්න හොයාගන්න. මම අහලා තියෙන විදිහ මම මේ කිව්වේ. දුටුගමුණු රජුරෝ තෙලාර රජුරන්ට ගරු කරානේ. සෝණක් හදලා යනකොට එතනින් නැගිට්ටා. ගරුත්තේ. ඒ තමයි අන්න දුටුගමුණු රජුරන්ට මං ගරු කරන්නේ ආ මේකට. ඔහු කෙලේ ගුණේ දන්න ශ්‍රේෂ්ඨ රජෙකුට සලකන්න ඕන රජෙක් කියනක ඔහු පෙන්නුවා දරුෂ්ක.
මගෙතන ගරුක මං ගරු කරන්නේ නන්ද මිත්‍ර යෝධයාට මොකද දුටු ගැමුණුට යුද්ධ කරන්න බෑ නන්ද මිත්‍ර නැත්තම් තේරුණාද ඔක්කොම ගේම ගැහුවේ නන්ද මිත්‍ර හැබැයි හිතුවා දුටු ගැමුණු මේ දුටු ගැමුණුත් හිටියා ගෝටා ඉම්බර ඇවිල්ලා ගෝටා වැඩක් කරයි කියලා හැබැයි මෙතනදී දස මහ යෝධියන් එක්කෙනෙක් ගෝටා බය කරේ මොකද්ද කරේ මේකට මං හිතන්නේ අර සමහර දාලා තිබුණා මේ වගේ වැරදි වචන භාවිතා කරන්න එපා ආදරණීය ජනතාවේ ගෝටා බය ගෝටා බයයි කියන එක නමුත් ඒ ගෝටා බය කියන නම ශ්‍රේෂ්ඨ නමක් ඒක යථාර්ථය කියවන්න ගියොත් පෞරුෂයක් උඩ නැගෙන නමක් ඒ නමට අපහාස කරන්න එපා ගෝටා බය කියන නමේ ගෝටා බය බය නැ මේකත් හැබැයි ඉස්සර නම් බය නැ හරිද ඉස්සර මු බය නැ මු හොඳ චණ්ඩියා ඒකනේ අපි බය නැතු ගියේ ඒ නිසා මේක ඔක්කොම බලන්න ඔය මට දැන් තහනම් කරපු මාධ්‍යත් මේක දැන් බලන්නකො බලලා දාන්නකො හරිද මං ගහනවා යනකම් ගහනවා හරි ඒ නිසා අරගල කරමු විප්ලව කරමු අල්පිනිත්තක්වත් අතට නොගෙන ගල් කැටයක්වත් අතට නොගෙන අපිට පුළුවන් නිහඬව මේ රටේ උන්ව දැනගස්සන්න එදාට මම වැඳලා කියන්නේ මහා සංඝරත්නයෙන් එපා උභවහන්සේලා උභවහන්සේලාගේ පාඩුවේ වැඩ කරයි යන්න ගිහි වෙච්ච අපි ඉන්නවා මේ දේ කරගන්න උභවහන්සේලා මේ ශාසනය රැකගන්න ඒ නිසා සිවුර උස්සගෙන ඇවිල්ලා කෑ ගහන්න එපා සමස්ත කියන්නේ මොකද මගේ හිතවත් හාමුදුරු වුණා මට කරන්න දෙයක් නැහැ දනුෂික මොකද එහෙම වුණාම ලෝකයේ ඉදිරි අපකීර්ති වෙන්නේ බුද්ධ ශාසනය බුද්ධ චීවරය එතකොට ලෝකේ අපිව ගණන් බුද්ධ සිංහලය ගණන් නොගත්තර සිංහල රට ගණන් නොගත්තර බුද්ධ ශාසනය ලෝකෙම ගරු කරනවා ඒකට අපහාසයක් ගෙන දෙන්න එපා විශේෂයෙන් එම වැඩ මේ වැඩසටහනට මම එන්න කිව්වේ ඔය රමුකද සිද්ධියයි ඔය දෙක මුල් කරගෙන කතා කරන්න දනුෂ්ක එතකොට මම එකම එක ඉල්ලීම කරන්නේ මේ රටේ සමස්ත 2,26 ලක්ෂයෙන්ම ඒ වගේම පිටරටවල් වල අපේ ආදරණීය ජනතාවගෙන අපි පෙළ ගැහෙමු රාජපක්ෂ කියන මේ ජුන් මේකට කියන්නේ මේ 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 මරණ බිය දෙන මිනිස්සු අමු අමුවේ ඝාතනේ මරා දමන ප්‍රසිද්ධිය මරා දමන අප්‍රසිද්ධිය කොච්චර මරනවා දන්නේ අපි තවම ඒව අපිට කියන්න සාක්ෂි නැහැනේ ප්‍රසිද්ධිය මරා දමන මිනිසුන් කණ්ඩ දෙන්නේ නැතුව මරණ තෙල් ටික නැතුව මරණ මේ බෙහෙත් ටික නැතුව මරණ ගෝඨාභය රාජපක්ෂ නැමැති දුර්වල දුර්වලම අන්ත දුර්වල පාලකයාට මම බයට තුකේ හැබැයි ගෝඨාභය මහත්තයෝ මම ඔබතුමාටත් ඔබතුමාගේ ශ්‍රේෂ්ඨ නෝනාට වචනයක්වත් කියන්නේ නැහැ හොඳ කාන්තාවක් ඒ වගේම ඔබතුමාට ගරු කරන ඔබතුමා අවජාතක දරුවෝ හැදුවේ නැහැ ඔබතුමාගේ නියම දරුවෙක් ඔබතුමාට ඉන්නවා ඔබතුමාගේ දරුවා කවදාකවත් දනුන් අහන්න තියන්න එපා සර් මොකද අපි ගරු කරන අය පුතාට ඔහු වචනකින්වත් මේ රටට තවගේ බලය පෙන්වන්න දෙන්නේ නැහැ ඔය මහින්දගේ තුන් දෙනා කොහොමද ඉන්නේ කයි ගෝඨාභයගේ දරුවයි ගැනත් අපි හොඳද හොඳයි කියමු හරිද ඒ නිසා ඔබතුමාගේ දරුවාට ඔබතුමා ආදරේ නම් එතුමා ආරාධනා කරලා තිනවනේ ඔයාලා එන්න කියලා වෙන්න වැන්දා නම්බුව පිටින් සල්ලි ටික තියලා යන්නේ දරුවත් එක ගිහලා හොඳින් ජීවත් වෙන්න අනිත් දරුවෝ මේ රට කාලා ඉවරයි උන්ව මේක විනාශ කරලා ඉවරයි ඒ නිසා උන්ට සාප වෙයි ඔබතුමාගේ දරුවාට නිදුක් නිරෝගී සුවය මම ප්‍රාර්ථනා කරන අවංකවම මේ වෙලාවේ වෛද්‍යතුමත් එක්ක කතා කරේ රටේ තියෙන තත්ත්වය ඔබතුමාට තව අවසාන වශයෙන් මොනවද කියන්න තියෙනවද දැන් මේ හැමෝම අහලා තිබෙන මේක මොකෙද්ද මොනවද කරන්න කියන්නේ අපි මේ සෙනසුරාදා දෙමේ ඊළඟ සෙනසුරාදාට අපේ සම්පූර්ණ රාමුව රටේ ජනතාවට ඉදිරිපත් කරනවා කවුරුත් වරදවටා ගන්න එපා මම දේශපාලනේ දෙන්නේ නැහැ ඒකත් මම කියන්න ඕනේ දේශපාලන කරන්නේ මේ අපේ ඉහළින් එන කියන්නේ අපේ නායකෙක් ඉන්නවනේ අපේ නායකෙක් ඉන්නවා ඔහුගේ සැලසුම් මම ටික ටික මාසෙන් මාසෙට මේ රටට ඉදිරිපත් කරනවා ඔහු රටවල් 36ක ප්‍රබලයක් කියන එකත් මතක තියාගන්න ඕන රටවල් 36ක ඔහුට සම්බන්ධකම් තියෙන ඔහුට රටවල් 36ම පොසත් රටවල් 36 සම්බන්ධකම් තියෙන අරාබිකර එකෙක්වත් සම්බන්ධ නැහැ ඒකත් මතක තියාගන්න හරි ඒක මතක තියාගන්න නැත්තම් හිතයිනේ මෙහෙමයි කියලා අපිට ණය නොවි ආධාර නැතුව අපිට හම්බේ යෝන්නම් අර මොනවද යන්නේ තෑගි ඔලින් මේ රට ගොඩ නගන්න පුළුවන් හැබැයි ඉතින් උබලට හොයන්න බෑ රාජපක්ෂේ කවුද කියලා හරිද එච්චරම සූක්ෂම දක්ෂ වැඩකාරයෙක් ඒ කියන්නේ ඇත්තටම ඔහු නන්ද විත්‍රම තමයි වෙන කෙනෙක් නෙමෙයි ඔහු වෙනවා ඒ කියන්නේ මේ මේ දියසේන නෙමෙයි ඈ නන්දසේනත් නෙමෙයි නන්දසේනගේ පුතත් නෙමෙයි ඒකත් වරද වටා ගන්න එපා මම දැක්ක කමෙන්ට්ස් දාලා තියෙනවා අනේ පුතේ වැඳලා කියන්න දේශපාලනට එන්න එපා මොකද ඔබ කරන්නේ ලංකාවට කීර්තියක් දෙන රැකියාවක් නාසා ආයතනය
ඔබට අපි ගරු කරනවා එනිසා ඔබ දේශපාලනයට එන්න එපා ඉතින් මේ අපි ගේනවා අපිට හැබැයි 2023 වෙනකොට ඔහු ඉදිරිපත් කරන්න වෙනවා ධනුෂ්ක මේ රටට අපි ඉදිරිපත් කරමු අද මිනිස්සු අහනවා දියසෙන්බර් නම් කවුරු හරි කමන්නේ දැන් ගේන්න දැන් එන්න කාලේ හරි කියලා නෑ ධනුෂ්ක එහෙම එන්න බෑනේ ධනුෂ්ක රටේ තියෙන විවස්ථාවක් තියෙනවා නීති සම්පාදනය කරන්න ඕන ක්‍රමයක් තියෙනවා ධනුෂ්ක අපි කල්ලතෝණි වෙන්න ඕනේ නෑ මොකද අපිම පත් කරගත්තා නම් අපිට ටිකක් දුක් විඳින්න වෙනවා මේක අපිට පත් කරේ වෙන කවුරුත් නෙමෙයි 69 ලක්ෂය මමත් එක්ක ඇතුළු මම දන්නේ අනිත් කට්ටිය අපිට පත් කරේ කරන්න දෙයක් නැහැ මම නම් ඉතින් තෙල් පොලිමට බයින් නැහැ ධනුෂ්ක බැනලා වැඩක් නැහැ උඩ බලන්න කියලා ගහ ගන්න වෙනවානේ මම බලන්නේ මේවා නැති කරගෙන ඉස්සරහට ගිනියන්න පුළුවන් ක්‍රමවේදයක් හදලා මුන්ට ඒ ක්‍රමවේදේ දුන්නට වැඩක් නැහැ ධනුෂ්ක මුන් කරන්නේ නැහැ එනිසා මම ටික ටික මාසෙ මාසෙට සැලසුම් ඉදිරිපත් කරනවා මට ඌ කියලා තියෙන්නේ අපිට ඉතින් මාස 6ක් ඇතුළත සමහරට ඉක්මනටම ලංකාවට ගිය මාසෙත් ඇවිල්ලා තමා ගියේ ගිය මාසෙත් ලංකාවට ඇවිල්ලා ගියේ හරි ඉතින් ඒක නිසා හැමෝටම කුතුහලය දන්නවනේ හැමෝම දන්න කෙනෙක් මෙයා මේ රටේ මං හිතන්නේ හැමෝම ආදරය කරන චරිතයක් මම එකක් කියන්නම් මේ අහලා තිබුණා පොඩි පොඩි දේවල් ඌ ආපු ගමන් හැබැයි ඌ කිව් එක දෙයයි සියල්ල දේ සිද්ධ වෙන්නේ බුද්ධ දර්ශනයට අනුව බුද්ධ දර්ශනය අනුව තමයි ක්‍රියා කරන්නේ එතනින් යාට දෙයක් නැහැ ධනුෂ්ක. ඒ නිසා ඔහු කාගෙන්වත් පලි ගන්නෑ. මට කියනවා ටිකක් සැර වැඩි ඔය කතා කරන වාක් ප්‍රහාර ඒ නිසා කියලා. නමුත් ඒ මගේ ශෛලිය. ඔබතුමා කියන්නේ ඊළඟට එන නායකයා ගැන මේ ඉඟි පල කරන්න පල කරන්න. ඒ නිසා පංගුව කට්ටිය හිතාගෙන කියන්නේ මේ කෙනෙක් කියවන මේ ඔබ නේද කියලා. නෑ මම නේ මමද මම හැබැයි අත්වැරදි වැඩක් කරොත් මේ පුටුවේ ඉඳලා මෙයාට ගහන්නත් දාට මම ඒක කියනවා ධනුෂ්ක. මම එදාට කියන්නම් කවුද එන්නේ කියන එක පෙන්නනවා දැන් 2023 ඒ වෙනකන් හෝ අපි බලමු ඉක්මනට අපි කරමුකෝ හරි එහෙමනම් ඒ බලවෘත්තුවත් එක්ක අර වීඩියෝ එක බලන්නත් පුළුවන් රෝහල විවෘත වෙච්ච වීඩියෝ එක බලන්නත් පුළුවන් මේ සියලු දේවල් එක්ක තවත් දවසක හරි අමුතු මේ වගේම ජාතියට ආගමට ඔබට දැනෙන වටිනාම අදහස් ටිකක් පිරුණු වැඩසටහනකින් හැම වෙලේ බලාපොරොත්තු වෙන වෛද්‍යතුමනි අදට අපි සමු ගන්නවා බේවින් ස්තුතිවන්ත වෙන ඔබතුමාට නෑ මං ආයිබෝන් කියන්නෙත් නෑ ස්තුති කියන්නෙත් නෑ බෑ ඒ වගේම මම පොඩි තප්පරයක් දෙන්න අරගලයේ දුක් විඳින ජනතාවටත් අරගලයේ නියලි සිටින මගේ රටවැසියන් ජනතාවටත් මියගිය අරගලෙන් අරගලෙන් මරුන් කාපු මියගියෙන් මරුන් කාපු කී දෙනෙක් මරුණද මන් දන්නේ නැහැ ඒ මරුන් කාපු පවුලේ සියලු දෙනාටම ශෝකය ප්‍රකාශ කරනවා මම මේ අවස්ථාවේදී කියන ඔබලාට යම්කිසි අවශ්‍යතාවයක් උපකාරයක් අවශ්‍ය නම් කෙලින්ම මේ යටින් දිස් වෙන දුරකථනයට කතා කරන්න අපි නොබෙදිවි සිටින ඔබලා ජීවත් වෙන තාක්කල් අපි ඔබලාට පිහිට වෙන්න ඒ වගේම අරගලයේදී පොලිස් නිලධාරි මහත්වරයෙකු වැඩ තහනම් වුණා ඔබතුමාට ජීවත් වෙන තාක්කල් අපේ ආයතනයේ රැකියාව කරන්න කැමති නම් එන්න විශාල මුදලකට මාසික වැටුපකට අපි ගන්න කැමතියි රැකියාව දෙන්න කැමතියි අරගලයට ඉදිරිපත් වෙනවා වගේම අරගලෙන් ප්‍රශ්න ඇති වෙන අයට පිටිවෙන්න තුමු ඉදිරිපත් වෙනවා අපි ළඟ තියෙනවා ඒ විකල්ප අරගලේ බය නැතුව කරන්න ප්‍රශ්න આવොත් අපි ඉන්නවා හරි එහෙනම් මේ දේවල් එක්ක තවත් දවසක හමු වෙන බලාපොරොත්තුෙන් අදට අපි සමු ගන්න ඔබතුමා ආයිබෝන් කියන්නේ නැහැ කිව්වනේ මම ආයිබෝන් කියනවා එහෙනම් ආයිබෝන්